ඇත්තට මේක ඉතින් සින්දුව අපි දන්නවා මචං මේක බොහොම ජනප්‍රිය. මට ඔයා මේකට මේ මතක පද වලට මේ සින්දු ටිකක් තෝරමු කිව්වහම හදිසියේ මට ඉස්සල්ලාම ආපු සින්දුව මේක. මේක එන්නේ මෞසෙනෙහස ගැන සංවාදයක් අපි හදන්න ඕනේ නැහැ. ඒක ලෝකේ ඕන තරම් කතා කරලා තිනවා. මේ මං හිතන්නේ මේ වැඩසටහනේ අපිට ඒක කතා කරලා ඉවර කරන්න බෑ පැයක් දෙකක් ඇතුළත. ඉස්සර මේ මගේ ජීවිතේ කවුරු හරි මගෙන් ඇහුවොත් මේ මම වැඩියෙන්ම අමන්දානන්දයට පත් වෙන යුගයේ තමයි විශ්වවිද්‍යාලේ හිටපු අවුරුදු 4. ඒක ඉතින් මාර ආතල් කාලයක් නේ. තරුණ වයස මම කැලණි. එතකොට මේ අපිට තිබුණා අපේ හිටිය සෙට් එකක් මේ අපි හවසට ওই පොඩි මදු විතක් පානය කරලා පොඩි මොනවා හරි දෙයක් අරගෙන රැට මෙන්න මේ වගේ වෙලාවට අපි යනවා කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එකට. ගිහලා ග්‍රවුන්ඩ් එකේ තනකොළ 20 මේ හොඳට සින්දු කියන්න පුළුවන් දෙන්නෙක් විතර හිටියා. මගේ මිත්‍රයෙක් ඉන්නවා බත්තර මුල්ලි ශ්‍රීපති කියලා. කැම්පස් එකේ කාඩ් එක ISO ලස්සනට සින්දු කියන්න පුළුවන්. මියුසික් මොකුත් නැහැ. ඉතින් අපි අර බමන මතින් ඔය තන 20 වැදිලා මචං උඩ බලාගෙන ඉන්නවා. තොර මට හොඳට මතකයි ඌ ඒ සින්දු කියන අතරේ ඌ කියනවා මේ 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 සින්දු උඹලා අහපල්ලා මම කියනවා ඇස් දෙක වහගෙන අම්මාව මතක් කරගෙන කියලා. කියලා අර මොකුත් මියුසික් නැතුව මේ සින්දුව කියනවා. විශ්වාස කරන්න මචං අපි ගොඩක් දවස් වලට ඒක ඇහුවම අපි රැඳෙනවා. හරි ඒ ඉන්න මූඩ් එකත් එක්ක ඉන්නේ කැම්පස් එකේ සහ ඒ දැන් ඉන්නෙත් වෙන වෙන මයින්ඩ් සෙට් එකකනේ. ඉන්නකොට ඇත්තටම අපි හුඟක් දවසට මේ සින්දුවට අඬලා තියෙනවා. නන්දාමාලනී කියනකොට අහනකොට මම අඬලා නැහැ. හැබැයි මේ මගේ මිත්‍රයා කියනකොට මේ මූඩ් එකේ මම අඬලා තියෙනවා. හරි. එතකොට මේ ඒක මේ මගේ ජීවිතේ මං සින්දුවක් අහලා වැඩිම එකම සින්දුවට වැඩිම වාර ගානක් අඬලා තියෙනවනේ. ඒ කියන්නේ ඇස්වලට කඳුළු ඇවිල්ලා තියෙනවා මේ සින්දුවට තමයි.